ඔබත් නිතර නිතර මදුරු දෂ්ටනවලට ලක්වන පුද්ගලයෙක්ද? මදුරුවන් නිතරම දක්නට නොලැබෙන අවස්ථාවක පවා නිතර නිතර මදුරු දෂ්ටනවලට ලක්වන පවුලේ සමාජිකයෙක් ඔබේ නිවසේ සිටිනවද? මදුරුවන් සැරිසරන බව පැහැදිලිව පෙනී ගියද ඔබ අසල සිටින වෙනත් කෙනෙක් බහුලව මදුරු දෂ්ටනවලට ගොදුරු වෙන අවස්ථාවත් ඔබ දැක ඇති. සැබවින්ම මදුරුවන් ආකර්ෂණය වන පුද්ගලයින් ලෝකයේ සිටිනවද? එහි විද්‍යාත්මක පදනම කුමක්ද? මේ ගැන ටිකක් සොයා බලන්න රෝර් සිංහල අපි සිතුවා. නවතම අධ්‍යයනයකට අනුව ඇතැම් පුද්ගලයින් මදුරු චුම්භක ලෙස ක්‍රියා කරන බව අනාවරණය වී තිබෙනවා. මෙලෙස මදුරු චුම්භක ලෙස ක්‍රියා කරන පුද්ගලයින්ගේ සමමත ඇතැම් රසායනික ද්‍රව්‍ය නිපද වෙන බැවින් එම රසායනික ද්‍රව්‍ය ඔස්සේ හටගන්නා ගන්ධය වෙත මදුරුවන් ආකර්ෂණය වන බව පැවසෙනවා. නිව්යෝර්ක්හි රොකෆෙලර් විශ්වවිද්‍යාලයේ ස්නායු ජීව විද්‍යාඥයෙක් වන ලෙස්ලි වොෂාල් පවසන පරිදි මේ සුවිශේෂී රසායනික ද්‍රව්‍ය ඔබේ සමමත වැඩිපුර නිපද වෙනවා නම් රුධිරයේ සොයා යන මදුරුවන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට ඔබ පත්වනු ඇති. ඉතින් මොනවද මේ මිනිසුන් මදුරු චුම්භක බවට පත්කරන රසායනික ද්‍රව්‍ය? විද්‍යාඥයන්ගේ නිගමනයට අනුව මදුරු චුම්භක ලෙස ක්‍රියා කරන මිනිසුන්ගේ සමමත මේද අම්ල සාපේක්ෂව ඉහළ මට්ටමකින් පවතිනවා. මෙවැනි මේද අණු සමේ ස්වභාවික තෙතමනය සහිත ස්තරයේම කොටසක් වන අතර ඒවා නිපද වෙන ප්‍රමාණය පුද්ගලයාකින් පුද්ගලයාට වෙනස් වෙනවා. සමමත ජීවත්වන හිතකර බැක්ටීරියා මෙම මේදාම්ල මත යැපෙන බැවින් ඔවුන් ඒවායින් නිපදවන අතුරු පළවල ප්‍රතිඵලයක් ලෙස අපගේ සමෙන් ගන්ධයක් විහිදෙනවා. ඔවුන් මෙම කරුණු කාරණා තේරුම් ගැනීම සඳහා සිත්ගන්නා සුළු පර්යේෂණයක් සැලසුම් කර තිබුණා. පර්යේෂණය සඳහා පුද්ගලයින් 64 දිනක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අතර පර්යේෂකයන් ඔවුන්ට නයිලෝන් වලින් තැනූ මේසාකාරයේ ආවරණ ලබා දුන්නා. ඒවා යටිබාහුවේ පැළඳගත් විට සමමත තිබෙන ද්‍රව්‍ය ආවරණය මතට උරා ගැනීමක් සිදු වෙනවා. ඉන්පසු එම ආවරණ දිගු නලයක් ආකාරයෙන් තැනූ උගුල් කෙළවර තබා මදුරුවන් දුසින් ගණනක් මුදා හැරියා. මුදාහළ මදුරුවන් වැඩිපුර ආකර්ෂණය වන පුද්ගලයන් තෝරා ගැනීම සඳහා විද්‍යාඥයින් රවුන්ඩ් රොබින් තරගාවලියක් ආකාරයෙන් දත්ත එක් රැස් කළා. රවුන්ඩ් රොබින් තරගාවලියකදී එක් තරගකරුවෙකුට අනෙක් තරගකරුවන් සියල්ලන් සමග තරග වැදීමට සිදු වෙනවා. පරීක්ෂණයේදී එක් එක් නයිලෝන් ආවරණ අනෙකුත් නයිලෝන් ආවරණ සමග සැසඳීමකට ලක්වන බව ඉන් හැඟවෙනවා. එහිදී කැපී පෙනෙන පරතරයකින් යුතුව මදුරුවන් ආකර්ෂණය වූ පුද්ගලයින් තෝරා ගැනීමට හැකි වුණා. මදුරු ආකර්ෂණය අඩුම පුද්ගලයා සමග සැසඳීමේදී ආකර්ෂණය වැඩිම පුද්ගලයා වෙත සිය ගුණයකින් පමණ මදුරුවන් පැමිණෙන බව පර්යේෂණයෙන් පෙනී ගියා. එලෙසම වැඩිම මදුරු ආකර්ෂණයක් සහිත පුද්ගලයන් සොයාගත් පසු ඔවුන්ගේ සමමත ඇති පොදු සාධකයක් සොයා ගැනීමට විද්‍යාඥයින් වෙහෙසුණා. තෝරාගත් පුද්ගලයින්ගේ සමමත මේදම්ල වැඩියෙන් නිපද වෙන බව අනාවරණය වුණේ ඒ අනුවයි. ඉතින් සැබවින්ම අප අතර මදුරු චුම්භක ලෙස ක්‍රියා කරන පුද්ගලයින් සිටිනවා. මදුරුවන් විකර්ෂණය කළ හැකි නව ක්‍රම සොයායෑමේදී මෙම පර්යේෂණයෙන් ලැබුණු ප්‍රතිඵල ධනාත්මකව බලපානු ඇති බව ඇතැම් විද්වතුන් විශ්වාස කරනවා. කෙසේ නමුත් මදුරුවන්ගෙන් හටගන්නා සෞඛ්‍ය අවදානමට එරෙහි සටන සිතන තරම් පහසු නොවන බවයි මෙම පර්යේෂණයෙන් පෙනී යන්නේ.